ගෙවල් තියන්නේ ගම් පමිනංගට ම මුලින්ම ස්කෝලගේ ගම ස්කෝල තියන ීදියත් අපේ ගවල් ළඟමයි දෙදන කිලමට දැක් තර ඇත ස්කෝල ස්කෝල තියන්නේ පවාසරන කොලාවසරන විතරයි ඕලල් එනගන්ගේ ස්කෝලට මම ලොක බලාපොරොත්තුම ශිෂ්‍යත්ත පස්සෙන් ඕන කියලා විශේෂ හේතුව තමයි මගේ තාත්තනෑ පොඩිකාරන අම්ම තමයි හැමද අම්ම කරලා ම බලාගත්තේ ඉදින් ඒ අම්මගේ හිතට මට ලොකු සතුරත් දෙන්න ඕන එකහින්දා ශිෂ්‍යත්වය හොඳර පස්සනගේ හිතාගත්තා පහවසරේදී මං ශිෂ්‍යත්වය විවා ගෙලිව්වා දෙති බාපුරුත් ඔක්කෝ නැතුව ගියා ලකුණ ඔනුහය එක්සැම් කර තිබ්බේ ජීවිතය නර්ගම කාල පටන් ගන්න ශිෂ්‍යත්වෙන් පස්සේ කියන්නේ අධ්‍යාපනය ගෙන හොඳරම කඩාගටෙන්න්න ගත්තා ඒ අතර මට අසනීපකුත් ඇදුනා රැවිදගන්න බැරු ගියා එය ප්‍රශ්න හින්දා අසනීපට අම්මගේ ඇතේ තිබ්බ සල්ලි ඔක්කොම වියදං වුණා මොකද මගේ පවුල අම්ම විතර හිටියේ මට වියදම් කරන්න අම්මයි මා විතරයි ගෙදරම හිටියේ අධ්‍යාපනය කොච්චර කාලවලටද තියෙනාන 10 වසරේ ගණන් වලට තිබ්බ ලකුණු 15යි ඔච්චර ඒ මේ හිටියත් මට මගේ හිතේ අදිෂ්ඨානයක් තිබ්බ මං කොහමරි කැම්පස් යන්න කියලා මොකද මං අම්මා ඉදන් දුකද කියලා තමයි ඒ තීරණයට ආවේ ඒ දවස්වල මං විද්‍යාවයි ගණනුගෙන් සබ්ජෙක්ට් දෙකට විශේෂයෙන් ඒ දෙකට ගොඩක් දුරවලයි හැබැයි මම 10 වසරේ අන්තිමේ ඉඳන් වැඩ කරන්න පටන් ගත්තා සාමාන්‍යයෙන් මගේ අරමුණක් තිබ්බ කැම්පස් යන්න ඕන කියලා ඒ අරමුණ වෙනුවෙන් මම වැඩ කරන්න පටන් ගත්තා ටික ටික වැඩ කරා වැඩ කරලා 11 වසරේ දෙසැම්බර් මාසේ ඕලෙවල් ලිව්වා B3 C3 S4ක් තිබ්බා හැබැයි මගේ අදිෂ්ඨානයක් තිබ්බ මම කැම්පස් යනවා ගියත් යන්නේ මැත්ස් කරලා මම මැත්ස් කරන්න බරනොත් මං ඒල කරන්නේ නැහැ කියලා ඕලෙවල් වල සයන්ස් වලට S එකක් තිබ්බේ මැත්ස් වලට B එකක් තිබ්බා සයන්ස් වලට S එකක් තියාගෙන ඉස්කෝල වලින් ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඒගොල්ලෝ ගන්නෑ සාමාන්‍ය අවම රිසල්ට් තිබ්බට ඉල්ල අන්තිමට මට ඉස්කෝලයක් හම්බුණා මිනංගොඩ නාලන්ද මධ්‍ය විද්‍යාලය ඒකෙන් මාව ගන්න කැමති වුණා මම ඒ ස්කෝලෙට යනවා 2008 අවුරුද්දේ ඒ වෙනකොට ඒ ස්කෝලෙට ගිහිල්ලා මම ඒලෝල් කරන්න පටන් ගන්නවා මම පන්ති ගිහිල්ලා තිබ්බේ නැහැ ඒ වෙනකන් ඒ කියන්නේ ඒලෝල් වලට ක්ලාස් මුකුත් කරලා තිබ්බේ නැහැ මෙලෝදයක් ඒලෝල් වල බලලා තිබ්බේ නැහැ ඒලෝල් ජීවිතේ පටන් ගද්දිත් එච්චර ලේසි වුණේ නැහැ රූඩු ගන්න දේවල් මට කිසිම දෙයක් තේරුන්නේ නැහැ භෞතික විද්‍යා ක්ලාස් එකේදී අපේ හිටියා මැඩම් කෙනෙක් මුලින්ම පටන් ගත්තේ ඒකක ආමාන කියන පාඩමෙන් මට ඒක කොහොමවත් තේරුන්නේ නැහැ ඉංග්‍රීසි අකුරකට දාලා තියෙනවා එකීක කොටක් දාලා තියෙනවා මට තේරුන්නේ නැහැ දැසමන් ගිහිල්ලා මැඩම්ගෙන් අහුවා මේක තේරෙන්නේ නැහැ කියලා. හැබැයි මැඩම් මේකට උත්තරයක් දුන්නේ නැහැ. ඇවිල්ලා මල්ලඟට ඇවිල්ලා අහුවේ පුතා ඔයාගේ ඔලෝල් රිසර්ස් මොනවද කියලා. මං කෝ රිසර්ස් එක කිව්වට පස්සේ සයන්ස් වලට උනා තියෙන එස් කිව්වා. ආ ඒක තමයි. ඔයාලට මෙහෙම තියාගෙන ඒ ලෙවල් මැත්ස් කරන්න බෑ. ආර්ට් හරි කොමස් හරි කරන්න කියලා. හෙටම මේ ක්ලාස් එක මාරු කරන්න කියලා කිව්වා. මං හා කියලා පිළිගත්තා. හැබැයි මගේ හිතේ තිබ්බ මට ඕන දේ මං කරන්න කියලා. ඒකට හොඳම උදාහරණේ ඔලෝල් පාස් වෙලා එද්දිත් මඩල් ලගුවා මැත්ස් කරන්න එපා ඔය මැත්ස් කරන්න ගිය ළමයි ගොඩක් අනා ගන්නවා මැත්ස් කරන කට්ටිය එරෙනවා ගිහිල්ලා කොහෙද හරි ඔයා ආට් හරි කොමස් හරි කරන්න යන්න ඒක තමයි ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ එහෙම කියන වෙලාවලට ඕන එක්කෙනෙක් එහෙම කියන වෙලාවට මං ඔළුව මල්ලා පිළිගන්නවා එහෙම තමයි මං හරි එහෙම කරන්නම් කියලා ඒනකොට මට ඕන දේ මං කරන්නේ මං කොහොම හරි ආට් කොමස් පන්තියට මාරු වෙන්න ගියේ නෑ මං ඒ පන්තිය දිගටම ඉගෙන ගත්තා මට තේරුණා ඉස්කෝලේ අධ්‍යාපනයෙන් විතරක් මේක මට ගොඩ දා ගන්න බෑ මොකද මගේ අරමුණක් තියෙනවා ඒකට යන්න ඕන කොහොම හරි යන්න ඕන ඊට පස්සේ මගේ යාළුවෝ ටිකක් කිව්වා ෆිසික්ස් වල සර් කෙනෙක් ඉන්නවා මචං අමිත් පුස්සල්ල කියලා සුපිරි වාරෙන් අපිත් යනවා ක්ලාස් එකට කියලා මම ගියා මම කවදාවත් ඒ වගේ ළමයි ගොඩක් ක්ලාස් එක දැකලා තිබ්බේ නෑ මොකද මම ටියුෂන් ගිහිල්ලා තිබ්බේ නෑ ඕලෙවල් වල පන්ති වැහෙන්න ළමයි ගිහිල්ලා ඉඳගත්තා පිටියෙන් පස්සේ පොලිමේ ඊළඟ දවසේ ඇවිල්ලා මම පන්ති ඉස්සරහාම නෙමෙයි පොලිමේ දෙයක් ඉඳ පිටිපස්සෙන් ඉඳගත්තා මට එදිනම් තමයි තේරුම් ගන්න ගත්තේ මොකද්ද ප්‍රයෝගය කියන්නේ තොරණය කියන්නේ ස්ථාපනය කියන්නේ ඔය හැම දෙයක්ම තේරුම් ගන්න ගත්තා මොකද පුස්සල සර් උගන්වන විදිය මාරම කියන්නේ මාරම කොලිටි මට හිතා ගන්න බෑ එක ගුරුවරයෙකුට මට ඔයගේ උගන්වන්න බැරුව ගියා සර් උගන්වන දේ මට හොඳටම ඔළුවට ගියා මම එදා ඉඳන් පන්තියේ හැමදාම මුල තමයි හිටියේ කවදාවත් පන්ති කට් කරේ නැහැ වාරි භාග වල ලකුණු ගේනවා නම් ඒලෙවල් කරද්දී තාම පහළ මට්ටමක තිබ්බේ මට මතකයි දෙ ලකුණු 20ටත් අඩුවෙන් හැම විෂයන් සබ්ජෙක්ට් තුනේ ලකුණු තිබ්බේ ඔලගේ පන්ති යන්න පටන් ගත්ත ගමන් මං ටිකට් එක ඉගෙන ගන්න ගත්තා ටිකට් එක වැඩ ගන්න ගත්තා තව තව මං කොහොම හරි 2010 එක්සෑම් එක ලිව්වා විශාසාව මාස 4කින් මට තිබ්බා C1 S2 පරිම සතුරුයි මාත් එක පන්තියේ හිටියේ ඕලෙවල් වල A8 A9 A10 දාපු ළමයි 30 ගණන් කිරි අපේ පන්තියේ 30 ගණන් අතරින් දෙන්නයි ඒලෙවල් පාස් වෙලා තිබ්බේ ඒ පාස් වෙලා තිබ්බ දෙන්නම එක්කෙනෙක් මම මට අර ආර්ට් හරි කොමස් හරි ගන්න යන ගිය ෆිසික්ස් කරු මැඩම්ගේ සබ්ජෙක්ට් එකට ඒ කියන්නේ පුස්සල් සර් ගන්න සබ්ජෙක්ට් එකට මට C එකක් තිබ්බේ මෙලෝ දෙයක් කරන්න බැරි මට්ටමගේ ඒ මට C එකක් ගන්න මට්ටමට ගෙනාවට පුස්සල් සර් මම හිතාගත්තා මම කැම්පස් යනකම්ම ඒලෙවල් කරනවා කියලා දෙවෙනි පාර ඒලෙවල් ලියන්න ගියේ ඒ ලියන්න යද්දී අම්මට විදං කරන සල්ලි තිබ්බේ නැහැ පළවෙනි පාරත් මම පුස්සල් සර්ගෙන් ෆ්‍රී කාඩ් ගන්න තමයි ඉගෙන ගත්තේ
ඒනට දෙවනි පාර එච්චරවත් අම්මට විදන් කරන සල්ලි තිබෙන ඒක හින්ද ම තීරණය කර මොක්හරි පස්සාවක් කරන්න ම ඉගෙන ගඩන කියලා දෙවැනි පාර එක්ෂෑම් එක ලිව්වා ප්‍රතිඵලාව සීතුනක් ඇල්ල තිබ්බා කැම්පස් සන්න පුළුව කැම්පස් සන්න පුළන්න මට හොඳ කැම්පස්සේට අන්නුන කළ හිතාගෙන ම ලිව තුන්ගනි පාර තුන්ගනි පාර එක්ෂෑම් ලිල ප්‍රතිඵලාව බී දෙකයි සීයකත් තිබ්බා ඒ සීයක තිබ්බ සෑහනුට මටකමක ගිල්ල අම්මට කිව්වා එදා ඒ අම්මට ආපු සතුට මට කවදාවත් එහෙමම දැකලා නැහැ මට පුළුවන් වුණා මොරටු කැම්පස් එකේ තොරතුරු තාක්ෂණ පීඨයට ඇතුළත් වෙන්න මොරටු කියන්නේ ලංකාවේ තියෙන හොඳම තාක්ෂණයේ කැම්පස් එක ඒන ගමනේදී පුස්සල්ලස මට ලොකු අයියක් වුණා කියන්න තියෙන්නේ ඔයාලගේ අනාගතේ ඔයාලා පැහැදිලි ඉලක්කයක් තියාගන්න ඒ ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න කවුරු කොහොම කිව්වත් ඒ ඉලක්ක වෙනස් කරන්න යන්න එපා හම්බෙන හැම දෙයකින්ම ඉලක්කයට ඕන ධෛර්යය අරගන්න තියෙන හැම දෙයකින්ම ගන්න තියෙන දේවල් අරගෙන ඔයාලා ඉලක්කයට ළඟා වෙන්න පුළුවන් කවදාවත් අතාරින්න එපා මොකද පොඩි කාලේ නම් ලේකිරි කරලාපු අම්මවයි ඔයාලා ලොකු මහත් කරන්න වේදන් කරපු තාත්තවයි ඒ දෙන්නාට දෙන්න පුළුවන් ලොකුම සතුට කවදා හරි ගිහින් කියන්න අම්මේ තාත්තේ මම කැම්පස් යන්න පාස් කියලා එදාට ඒගොල්ලන් S2ට එන කඳුළු හිතරෙන සතුට ඔයාලට කවදාවත් සල්ලි දීලා අරගන්න බෑ සල්ලි දීලා ඒවට දෙන්න බෑ ඔයාලට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් තමන්ගේ අරමුණට යන්න අරමුණ හොඳ නම් ගමන වරදින්නේ නැහැ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්